අයිබන් සුබ දවසක් ආදරණීය දුවේ පුතේ ඔන්න අද දවසෙත් අපි එකතු වෙනවා ඇට්ලස් ලර්න් වීඩියෝ පාඩම් මාලාවත් එක්ක ශිෂ්‍යති භාගයට පෙනී හිටින අපේ ආදරණීය දුව ආදරුවන් වෙනුවෙන් ඇට්ලස් සමාගම බොහොම ආදරයෙන් තිලන කරන වැඩසටහන තමයි මේ ඇට්ලස් වීඩියෝ පාඩම් මාලාව අපි දන්නවා අපේ පුංචි පැටව බොහොම ආදරණීය වැළඳගෙන තියෙන වීඩියෝ පාඩම් මාලාවක් ඉතින් පෞගිය දින කීපය පුරාවටම පුතාලට අලුත් පාඩම් ගෙනල්ලා දුන්නා වගේම ඉතින් අද දවසෙත් අලුත් දෙයක් පුතාලට කියා දෙන්න තමයි අද ආවේ ඉතින් මේ දැනුම ප්‍රයෝගික කරගෙන මේ දේවල් ප්‍රයෝගික කරගෙන පුංචි පැටව ශිෂ්‍යති භාගයේ ඉතාම ඉහළින් සමත් වෙන්න මේ පාඩම් මාලාවත් ප්‍රයෝගික කරගන්න කියන ඉල්ලීම කරන ගමන් එන්න අපි එකතු වෙමු අලුත් පාඩමත් එක්ක අලුත් දෙයක් කතා කරන්න ඉතින් පුතේ මම අද පැටවුන්ට කියලා දෙන්න උත්සාහ කරන්නේ මේ මුදල් සම්බන්ධ ගැටලු තියෙනනේ මුදල් බෙදීම සම්බන්ධ ගැටලු නේද මුදල් බෙදීම සම්බන්ධ පුංචි පුංචි ගැටලු තියෙනවා අපේ ගාව ඉතින් ඒවා සමහරලාට විසඳ ගන්න අපේ දරුවන් ගාව ක්‍රම නැහැ එහෙම නැත්නම් ඒක විසඳ ගන්න ගියාම වෙලාව යනවා ඉතින් නේද ඒ වගේ නිසා මම අද පැටවුන්ට කියලා දෙනවා මෙන්න මෙහිම ක්‍රමයක් මුදල් බෙදීන ආකාර සම්බන්ධ ගැටලු වෙනවා විභාගෙට මෙන්න මේ වගේ ප්‍රශ්න අපි හිතමු මෙහෙම මට රුපියල් 1ක් ලැබෙනකොට නංගිට රුපියල් 5ක් ලැබෙන විදිහට මට රුපියල් 1ක් ලැබෙනකොට නංගිට රුපියල් 1ක් ලැබෙන විදිහට රුපියල් අපි හිතමු 60ක් බෙදුවොත් මට රුපියල් 1ක් ලැබෙනකොට නංගිට රුපියල් 5ක් දෙනවා තාත්තා මට රුපියල් 1ක් දෙනවා නංගිට 5ක් දෙනවා නංගිට වැඩියෙන් ආදරේ ඇති නේද මට රුපියල් 1යි නංගිට 5යි මට 1යි මට නංගිට 5යි ඔහොම දෙනවා කියාද රුපියල් 60ක් එහෙම දුන්නොත් අපි දෙන්නට ලැබෙන මුදල වෙන වෙනම හොයන්න කියලායි කියන්නේ. ඒ වගේ ලාට හරි සරලයි මේ ක්‍රමය. මොකද්ද අපි කරන්නේ? එතකොට නංගිට 5ක් ලැබෙනවා මට 1ක් ලැබෙනවා 60නේ බෙදෙන්නේ විදිහට. ඒ 60 බෙදෙනවා 5යි 1යි කියන පුතේ. 6යි 5යි 1යි 6යි බෙදෙනවා. 6ට 6 වරක් 1යි 1 වරක් 6 6යි 6යි 6ක් බිඳුවයි. මෙයාට නෑ බිඳුවයි නේද? 10ක් ආවා. ආන්න 10 මගෙන් ගුණ කරන්න මගේ ගාන හොයන්න 10 නංගිගෙන් ගුණ කරන්න නංගි ගාන හොයන්න 10 වරක් 1 කීයද පුතේ 10යි 10 වරක් 5 කීයද 50යි එතකොට මට රුපියල් 10ක් ලැබෙනකොට නංගිට කීයක් හම්බෙනවද රුපියල් 50ක් හම්බෙනවා ඉතියෝක සරලයි මේක තමයි සරලම දේ මේක අල්ලගත්තාම ඊටු ටික අල්ලගන්න පුළුවන් අපි හිතමු එහෙනම් මෙහෙම අපි හිතමු එහෙනම් මෙහෙම කොහමද තාත්තා සල්ලි දෙනවා කාටද අයියටයි අක්කටයි මටයි අයියට අක්කාට සහ මට මුදල් බෙදනවා තාත්තා කොහමද බෙදන්නේ අයියට රුපියල් 3ක් දෙනකොට අක්කට රුපියල් 2ක් දෙනවා එයාට රුපියල් 2ක් දෙනකොට මට රුපියල් 1ක් දෙනවා කොහමද දෙන්නේ තාත්තා සල්ලි අයියට රුපියල් 3යි අක්කට රුපියල් 2යි මට රුපියල් 1යි අපි 3 දෙනා අතර බෙදනවා අපි 3 දෙනා අතර බෙදනවා රුපියල් 360ක් අපි 3 දෙනා අතර බෙදනවා පුතේ රුපියල් 360ක් අහන්නේ අයියට ලැබුණු මුදල කීයද අක්කට ලැබුණු මුදල කීයද මට ලැබුණු මුදල කීයද කොහොමද හොයන්නේ හරි සරලයි කරන්නේ මෙහෙමයි අයියට ලැබෙන රුපියල් 3යි අක්කට ලැබෙන රුපියල් 2යි මට ලැබෙන රුපියල් 1යි බෙදෙන මුදල රුපියල් 360යි 360 බෙදෙනවා 3යි 2යි 5යි 1යි 6යි මේ එකතුයෙන් බෙදෙනවා රුපියල් 360 බෙදමු 3ට නෑ 36ට 6 වරක් 6යි 6 වරක් 6 36යි 36යි 36ක් බිඳුවයි මේ බිඳුව ගේනවා මෙතෙන්ට බිඳුවට නෑ බිඳුවයි එතකොට 366න් බෙදුවම 60යි මෙන්න මේ 60 අයියාගෙන් ගුණ කර අයියාගේ මුදල හොයනවා අක්කාගෙන් ගුණ කර අක්කාගේ මුදල හොයනවා මගෙන් ගුණ කරලා මගේ මුදල හොයනවා 60 වරක් 3යි 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් 6 18යි 60 වරක් 2යි රුපියල් 120යි 60 වරක් 1යි රුපියල් 60යි මේ 3 එකතු කරලා බලන්න රුපියල් 360 එනවද කියලා
බිංදුවයි 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 8යි 2යි 10යි 6යි 16න් 6 ඉතරනවා 1ක් 1යි 2යි ඉතුරු එකත් එක 3 රුපියල් 360 එනවා නේද බලන්න හදාපු විදිය බලන්න හදපු විදිය අක්කට 3යි මට 2 අක්කට 2යි අයියට 3යි මට 1යි 3යි 2යි 5යි 1යි 360 බෙදුවා 6න් එන උත්තරේ ලැබිච්ච මුදලෙන් ගුණ කරගත්තා එක එක්කෙනාට ලැබෙන මුදල ඔයා ගත්තා පැහැදිලි නේද අපි තව එක ගානක් හදුවම් පුතාලට ඔක හොඳටම තේරෙවි අපි තව එක ගානක් හදමු බලන්න ඊළඟ ගාන හදන්නේ කොහොමද කියලා තුන්වෙනි ගාන අපි මෙතන හදමු අපි අතර යම් කිසි මුදලක් බෙදා ගන්නවා කොහොමද අම්මා තාත්තා සහ අම්මා තාත්තා සහ මම අතර යම් කිසි මුදලක් බෙදනවා කොහොමද බෙදන්නේ අම්මට රුපියල් 2ක් ලැබෙනකොට තාත්තට රුපියල් 3ක් ලැබෙනවා තාත්තට රුපියල් 3ක් ලැබෙනකොට මට රුපියල් ලැබෙනවා අපි හිතමු 1ක් හරි අපි හිතමු 1ක් එහෙම නැත්නම් අපි හිතමුකෝ මට හම්බෙනවා රුපියල් 4ක් කියලා මට රුපියල් 4ක් හම්බෙනවා අම්මට හම්බෙන රුපියල් 2යි තාත්තට හම්බෙන රුපියල් 3යි මට ලැබෙන රුපියල් 4යි හරිනේ එතකොට අපි තුන් දෙනා අතරේ බෙදෙනවා රුපියල් 810ක් අපි තුන් දෙනා අතරේ බෙදෙනවා රුපියල් 810ක් බලමු කොහොමද බෙදෙන්නේ කියලා 810 බෙදෙනවා පුතේ 2යි 3යි 5යි 4යි කියෙන්ද 9 810 බෙදෙනවා 9 අටට නෑ අසූ එකට නමයයි නමවරක් නමේ අසූ එකයි බින්දුවයි මෙයාට නෑ බින්දුවයි අනුව දෙකෙන් ගුණ කරනවා අම්මයි ගාන හොයනවා අනුව තුනෙන් වැඩි කරනවා තාත්තයි ගාන හොයනවා අනුව හතරෙන් වැඩි කරගන්නවා මගේ ගාන හොයනවා අනුවේව දෙකයි කීයද 180යි අනුවේව තුනයි තුන්වරක් බින්දුව බින්දුවයි තුන්වරක් නමේ 27යි රුපියල් 270යි අනුවේව 4යි 4 වරක් බින්දුව බින්දුවයි 9 වරක් 4 36යි රුපියල් 360යි මේ තුන එකතු කරුවම බලන්න පුතේ 810 එනවද කියලා බින්දුවයි 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 8යි 7යි 15යි 15යි 6යි 21කින් කිතරනවා 2ක් 2යි 1යි 3යි 3යි 2යි 5යි 5යි 3යි 8යි රුපියල් 810 එනව නේද අන්න බලන්න ඉතාම සරලව අපිට මේ ගාන හදා ගන්න පුළුවන් වුණා කොහොමද දෙකයි තුනයි පහයි පහයි හතරයි නවයයි 819 න් බෙදුවා එන උත්තරේ අපිට ලැබෙන මුදල් වලින් ගුණ කරගන්න. පැහැදිලි නේද? ඉතින් බලන්න විභාගය එච්චර අමාරු නෑ. හරි සරලයි. නේද? මේ වගේ ක්‍රම යොදා ගත්තාම පුතේ බොහොම සරලව බොහොම පහසුවෙන් අපිට මුදල් සම්බන්ධ ගැටලු විසඳ ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඊළඟ වීඩියෝයෙන් මේ හා සම්බන්ධව තවත් ගණන් ක්‍රමයක් කියලා දෙන ගමන් අපි ඊළඟ වීඩියෝයෙන් හමු වෙමු. එන මගේ රත්තරන් දුර පුතාලා සියලු දෙනාට ආයුබෝවන්.